රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් ඔබ සියත උදෑසන පුවත් විකාශය සමගයි එක්වන්නේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ප්‍රශ්නයට තුඩුදුන් ඖෂධ කහණ්ඩය ඉවතට කෙහෙලිය කියයි පොහොට්ටුවට අලුත් සභාපති කෙනෙක් ගහතකින් Taman බව දන්නම නිසා බොහෝ දේ යට ගහන ආණ්ඩුව ගැන අනුර කියන කතාව මුලින්ම දේශීය පුවත් ජාතික අක්ෂි රෝහලේ ගැටලුවට තුඩු දුන් ඖෂධ කාණ්ඩයේ වහාම ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ බව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මාධ්‍යයට ප්‍රකාශ කළා. නමුත් මේ ඖෂධ සන්නාම අතර ගැටුමක්ද? එසේත් නැත්නම් සත්‍ය ප්‍රශ්නයක්ද යන්න වහා රටට හෙළි කළ යුතු බවයි සෞඛ්‍ය රුධිරවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ. කොළඹ ජාතික අක්ෂි රෝහලේ සිදු කරන ශල්‍යකර්ම නවතාදමා ඇති බව පසුගියදා වාර්තා වුණා. ඒ ශල්‍යාගාරයට විෂ බීජයක් ඇතුළු වීම හේතුවෙන් මේ පිළිබඳව ශුද්ධජීවී විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අක්ෂි රෝග සඳහා භාවිත කිරීමෙන් පසු සංකූලතා මතු වූ බව කියන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් පළ කළේ මෙවන් අදහසක්. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සැක කරන ඖෂධයක් මේ වෙනකොට පාවිච්චි කරන්න එපා කියලා නිකුත් කළා තියෙනවා වහා මත්තිටවල. ඒතකොට මේ ඖෂධය කොළඹ ජාතික අක්ෂි රෝහලට විතරක් ආව ඖෂධයක් නෙමෙයි. ඒතකොට මේක රට පුරා ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට රටේ අනිත් තැන්වලට මේ ශල්‍ය කර්ම කිරීමේ හැකියාව පවතින්නේ කොහොමද? එහෙම කරන්නේ අවදානමක් අරගෙනද? එහෙම නැත්නම් ඒ අවදානම සම්බන්ධයෙන් රෝගීන්ට මොන වගේ පණිවිඩයක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජුව දෙන්නේ? මොකද මේ කාරණාව කියත හැකි මේ අපි බය කරනවා මහ ජනතාව කියලා. ඔව් අපිට බය කරන්න වෙනවා සමහර තැන්වලදී. මොකද තමන්ගේ ඇහි ප්‍රශ්නයක් ඇති වෙන්නවාම ඒක අදාළ වෙන්නේ තමන්ට විතරයි. ඒක අදාළ වෙන්නේ ආණ්ඩුවට හරි ජනාධිපතිවරයාට හරි සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි. අපිට තියෙන ඇස් දෙකයිනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇස් ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා හරි නිර්දේශයක් දෙන්න. මොකද මේක සමහර විට සන්නාම අරගලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇස් රෝහලේ ශල්‍යාගාර හතරක් වැසීම විස බීජයක් ගිහිල්ලා සිද්ධ වෙච්ච සරල ක්‍රියාවලියක් විදිහට ගන්න එපා කියන එක තමයි අපි නැවතිල්ලයි. අක්ෂි රෝහලේ පවතින ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලද මෙලෙස අදහස් පළ කළා. ටෙස්ට් එක අරගෙන කන්ෆර්ම් කරාට පස්සේ ඒ බැච් එක විද්‍රෝ කරා පමණක් නෙමෙයි ඒ ඉම්පෝර්ටටත් අපි යම් දඬුවම් ක්‍රීමක් එහෙම නැත්නම් යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ බෙහෙත් ක්වොලිටි ෆේලියර් එකක් එහෙම නැත්නම් බැච් විද්‍රෝල් එකක් ක්වොලිටි ෆෝල්ට් එකක් වෙලා තියෙන්නේ මේ ඉතිහාසයේ පළවෙනි අනන්ත අප්‍රමාණයෙම වෙලා තියෙනවා. ඒක මේ එකකට අර මේ ඉන්දියාවේ මම දැක්ක ඉන්දියාවෙන් ගෙන ආපු එකක් කියලා නම් සීමා කළ ඉන්දියාවෙන් නෙමෙයි ඇමරිකාවෙන් ගෙන අපි වෙත් වෙලා තියෙනවා. ඇමරිකාවෙත් වෙනවා එංගලන්තෙත් වෙනවා යුරෝපෙත් වෙනවා ඒක. ඒක ලබන සඳේ නම් ඔක්කොම මේ ඔපරේෂන් කරනවා. දැනුත් දැනිතර අනිත් පළාත්වල ඔක්කොම ඔපරේෂන්ස් කරනවා. ස්පිරිපාල තුනකයි මේ ප්‍රශ්නේ මතුනේ. ඒ තුනේදී මේ වෙනකොට කල්චර් එකක් කරලා රිපෝට් එක ආපුවාම තමයි තීන්දුවක් ගන්න වෙන්නේ මොකද්ද කරන්න කියලා. වහාම අපි කරපු වැඩේ බැච් එක හැම පිටින්ම මයින් කරලා තියෙනවා. මේ අතර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නවතා තමා ඇති බව අප පසුගියදා අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළා. ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම විදේශගත වීම හේතුවෙන් අප කළ අනාවරණයෙන් පසුව ඇඹිලිපිටිය ඇතුළු රෝහල් 6ක් සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ. ඒ අනුව අනුයුක්ත කළ වෛද්‍යවරුන් දෙදෙනා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට එළඹෙන සඳුදා දින සිට සේවයට වාර්තා කරනු ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සභා රැස්වීමේදී ඒකමතික තීරණයකට අනුවයි. නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය ජීඑල්පී රිස් පවසන්නේ අද රැස් වූ මහා සභා රැස්වීම නීති විරෝධී බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා පවත්වන මහසභා රැස්වීම පැවැත්වුණා. ඒ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උයි මෙය පැවැත්වුණේ. අද පැවැත්වුණු මහසභා රැස්වීමට එම පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්.පී. රේස් සහභාගී වී සිටියේ නැහැ. ඒ අනුව අද මහසභා රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපතිවරයා නැතිවයි. අනතුරුව පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදු කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයා ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරන අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පිරිස් වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරත්න හිමියන් ඒකමතිකව පත්කරගනු ලැබුවා. පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදු නොවූ බවයි පක්ෂ මහලේකම් සාගර කාරිය වසම් කියා සිටියේ. අද අපි පක්ෂයේ මහසභා රැස්වීම පැවැත්වුවා. හිටපු සභාපතිවරයාටත් ඒ සම්බන්ධයෙන් අපි දැනුම් දීම කරා. නමුත් එතුමා අද පැමිණියේ නැහැ. ඒ අනුව හිටපු නිලධාරී මණ්ඩලය ඒ ආකාරයෙන්ම පත් වුණා. නමුත් හිටපු සභාපති ජී.එල්. පිරිස් මැතිතුමා වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරත්න ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා ජාතික පෙරමුණ හැටියට මේ පක්ෂේ තියෙන කාලේ ඉඳන්ම මේ පක්ෂයේ ආරම්භක සභාපතිවරයා හැටියට හිටපු උතුරාවල ධම්මරත්න ස්වාමීන් වහන්සේව පක්ෂයේ සභාපතිවරයා හැටියට නැවත පත් කරා. මොකද උන්වහන්සේ ඉවත් වෙලා තමයි ජී.එල්. පිරිස් මැතිතුමාට මේ අවස්ථාව උදා කරලා දුන්නේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න. ඉතින් අද ඉල්ලීමක් ආවා ජී.එල්. පිරිස් මැතිතුමා සභාපතිවරයා හැටියට පක්ෂ වෙනුවෙන් කටයුතු නොකරන තත්ත්වයක් යටතේ නැවත උතුරාවල හිමියන්ව පත් කරන්න කියලා. තම සාර්ථකම අවවාක් එක හිටපු කණ්ඩායමම පත් කරා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පිරිස් සඳහන් කරන්නේ අද පැවති මහසභාව කිසිසේත්ම නීත්‍යානුකූල නැති බවයි. එහිදී ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය සහ ක්‍රියා විරහිත වන අතර වළංගු භාවයක් නැති බවද නිවේදනයේ සඳහන්. එම තීරණ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මාධ්‍යවේදීන් ඝාතනය, මාධ්‍ය ආයතන ගිනි තැබීම ඇතුළු බොහෝ අපරාධවල සැබෑ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඊට ආණ්ඩු කරන පාලකීන්ගේ ඇති සම්බන්ධය නිසා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මීගමුව නගර ශාලාවේ පැවති ජනරැලියකට එක්වෙමිනුයි. පාස්කු ප්‍රහාරයේ විඳිතයින්ට සාධාරණයේ ඉටු කරනු විරෝධතා ජනරැලිය මීගමුව නගරශාලාවේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. අපි දන්නවා අපේ රටේ පරීක්ෂණවල ඉතිහාසය. තාජුදීන් ඝාතනය වෙනවා, වග උත්තරකරුවෙක් නේ. ලසන්තව ඝාතනය වෙනවා, වග උත්තරකරුවෙක් නේ. සිරසට බෝම්බ ගහනවා, වග උත්තරකරුවෙක් නේ. සියතට අධිආරක්ෂක කලාපේ බෝම්බ ගහනවා, වග උත්තරකරුවෙක් නේ. කිට් නොයාට පහර දෙනවා, වග උත්තරකරුවෙක් නේ. උපාලි තෙන්නකොන්ට පහර දෙනවා, වග උත්තරකරුවෙක් නේ. පෝද්දල ජයන්ත්‍ර පහර දෙනවා, වග උත්තරකරුවෙක් නේ. නාමල් කියන මාධ්‍යවේදිකට පහර දෙනවා, වග උත්තරකරුවෙක් නේ. ඒ කියන්නේ පරීක්ෂණ අසමත් වීමද වග උත්තරකරුවන් නැත්ති. වග උත්තරකරුවෙක් සොයා ගන්න බැරි වෙන්නේ පරීක්ෂණවල අසමත් වීම නෙවෙයි, පරීක්ෂණ මෙහෙවීමේ දිශාව. ඒ සෑම ඝාතනයකටම, සෑම අපරාධයකටම ඇඟිලි දික් වෙනවා ආණ්ඩුවට. එහෙනම් මොකද කරන්න ඕන? අනික් සාමාන්‍ය හැම ඝාතනයකට වඩා වැඩියෙන් අවධානය යොමු කරලා පරීක්ෂණ කරලා සැබෑ ඝාතනකරුවන් හොයලා දෙන්න ඕන ආණ්ඩුව. ඇයි? සමාජයේ පොදු ඇඟිල්ල දික්කට තිබෙනවා ආණ්ඩුවට. නිසා හැම ඝාතනයකට වඩා වැඩියෙන් ආණ්ඩුව තමගේ නිර්වචිතතාවය තහවුරු කර ගැනීම සඳහා ඒ පිළිබඳ පරීක්ෂණ කළ යුතුයි. හැබැයි ඒවා යට යන්නේ කුමක් නිසාද? ඝාතකයන් තමන් නිසා. මේකත් යථාර්ථයි. රිලවුම් චීනයට පැටවීමට ඇමති අමරවීරගේ යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නි ලැත්තන් පවසනවා. චීනයක් දන්නේ නැති මේ ගනුදෙනුව කුඩු බිස්නස් එකක් වගේ බවයි වන්නි ලැත්තන් පෙන්වා දෙන්නේ. ඉතින් මේ ඇත්තන්ට ආරංචිතන මන්ද වුණා. චීන ආණ්ඩු පොජ්ජෙන් කතා දමනවා, මේ ඇත්තෝ ඉල්ලුම් පොජ්ජ මන්දු කරලා කොදුවේ එහෙම කඳන් තලන්න ඇත්තෝ. හැබැයි එහෙමනම් කොහොමද රට පොජ්ජවල් දෙකමකට හොරතනින් මේ ගනුදෙනුව මන්දු කරන්නේ? එතකොට මොන එකද මේතනට සම්බන්ධතන මන්දුලා තිබෙන්නේ? ඒ ආණ්ඩු පොජ්ජත් කොදොයි නම්, මේ ඇත්තන්නේ ආණ්ඩු පොජ්ජත් මේතන හිට්ලාන්න කොදොයි නම්, එහෙමනම් අර කුඩු පොජ්ජන්න මං ගැච්චෙනවා වාගේ එකමක් නේ. ඉතින් මේතන ගැන මේ රටේ ඉඳින මහහූර්ලා දැනමත් කල්පනා පොජ්ජ මණ්ඩු කරන්න ඕනේ.
එතන මේ සුබාදහමට පරිසරයට ලොකු පාඩුවක්. මේ රටට ලොකු පාඩුවක්. කරදර තිබෙනවා. මිනිත් ගජ්ජු හැටිමට මේ ඇත්තෝ හිත්ලා ගන්න ඕන. කරදරේ තිබෙනවා කියලා ඒ ඇත්තෝ මියබට දමන එකම නෙවෙයි. මේ ඇත්තන්නේ මොන එකක් හරි තිබෙනවා නම් ගොවිතැන් පුජ්ජ මණ්ඩු කරනවා නම් ඒතන ආරක්ෂා තැන මණ්ඩු කරගන්න උපක්‍රම මණ්ඩු කරගන්න. මේ ඇත්තෝ කතා දමන්නේ ඇත්තතෙනෙම මේ රටේ ඉඳින මේ පාලකයෝ මාම කැච්චක් මේතන ගැන හිත්ලාගෙන ඇයි රුකුලට මණ්ඩු කරගෙන මේ රටේ සම්පත් මේ රටට තිබෙන්න ඕන මේතන මේ රටේ ආරක්ෂා තැන මණ්ඩු කරගන්න ඕන කියන කතා පුජ්ජ තමයි මේ ඇත්තන්ට කතා දමන්න තිබෙන්නේ. මෙරට මංගල ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රමුඛතම ආයතනය වන ඩ්‍රෙස් මාස්ටර් සියත ප්‍රවෘත්ති අංශයේ නිවේදක නිවේදිකා ඇඳුම් සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ඩ්‍රෙස් මාස්ටර් පිළිබඳව අප තබන සටහනයි. මෙරට මංගල ඇඳුම් නිර්මාණකරණයේ නම් දරූ ආයතනය ඩ්‍රෙස් මාස්ටර්. ඩ්‍රෙස් මාස්ටර් ආයතනය තුළින් ඔබට දේශීය සහ විදේශීය විලාසිතා රැසකින් මංගල ඇඳුම් නිම කර ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වය. ආර්ය සිංහල විලාසිතාවේ සිට ඔබගේ සෙත්ගත් ඕනෑම විලාසිතාවකට ඩ්‍රෙස් මාස්ටර් ආයතනය තුළින් ඇඳුම් මසා නිම කර ගැනීමට හැකියාව පවතිනවා. දෙන සේවාව වෙනත් කිසිම ආයතනයක ලංකාවේ දැන්ටම ලබා ගන්න බෑ. මොකද අපි පාවිච්චි කරන තාක්ෂණය ඉතාම ඉහළ තාක්ෂණයක් අපි ප්‍රයෝජනට ගන්නවා. ලේසර් කාටින් තාක්ෂණය තමයි අපි උපයෝග කරගන්නේ. ඒක ලංකාවේ පාවිච්චි කරන්නේ දැන්ට අපි විතරයි. ඉතින් ඒ කියන්නේ අපේ මේ මංගල ඇඳුම සූට් එක ඉතාමත් නවීනම විලාසිතාවනුව නවීනම තාක්ෂණයෙන් නිම කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දේශීය වෙළඳපොළට අමතරව අපි විදේශීය වෙළඳපොළ පවා දැනට ආක්‍රමණය කරලා තියෙනවා. ඒ කියන්නේ අපි නවසිලන්තේ විශ්වවිද්‍යාල පහකට දැනටමත් නිමි ඇඳුම් සප්ලයි කරනවා. කල තෝරා ගැනීමේදී දැනට ලංකාවේ තියෙන ඉහළම කල කලෙක්ෂන් එක තියෙන ඩ්‍රෙස් මාස්ටර් ආයතන. ඔබ ඩ්‍රෙස් මාස්ටර් ආයතන පැමිණෙන ඔබට මංගල ඇඳුමට අවශ්‍ය කරන කෆ්ලින් එක, ෂර්ට් එක, සපත්තුව සහ බෙල්ට් යන ඇක්සසරිස් පවා ඔබට මේ ආයතනයේ මිලදී ගැනීමට පහසුකම් සපයා දීලා තියෙනවා. ඔය හදිසි අවශ්‍යතාවයක් සඳහා අපිට සාමාන්‍යයෙන් වැඩ කරන පැය 48ක් ඇතුළත අපිට ඇඳුමක් නිම කරලා දීමට පහසුකම් අපිට තියෙනවා. සුජන්ත සමන්සිරිගේ සභාපතිත්වයේ යටතේ පවතින ඩ්‍රෙස් මාස්ටර් ආයතනයේ ශාඛාවන් මේගමුව, බතරමුල්ල, මහභාගයේ සහ ගල්කිස් යන ප්‍රදේශවල පිහිටා තිබෙනවා. ලබන මාසයේ සිට සියත ප්‍රවෘත්ති අංශයේ සියලුම නිවේදක නිවේදිකාවන්ගේ ඇඳුම් සඳහා ඩ්‍රෙස් මාස්ටර් පූර්ණ අනුග්‍රහය දක්වන්න එකක වී තිබීම විශේෂත්වයක්. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.